හයි හයි, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද තම්නේල් එක දැක්ක ගමන් දන්නවා ඔයාලට අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ඔන්න ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් අද විසඳගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. විශේෂයෙන්ම ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අවුරුදු 30-35 පැනනට පස්සේ මූණේ රැලි වැටීම්, එල්ලා වැටීම්, ඩබල් චින්, එතකොට ඇස් යට ගිලා වැසීම්, ඇස්වල දෙපැත්තේ රැලි වැටීම් වගේ නොයෙක් ප්‍රශ්න එන්න පටන් ගන්නවා මේ අවුරුදු 30-35 පහු කරගෙන යන කාලේ. ඉතින් මේ හේතුව නිසා අපිට කලින් තිබ්බ මූණේ තියෙන හැඩය, ලස්සන ටිකෙන් ටික අපි වයසට යනවත් එක්කම නැති වීගෙන යනවා. ඉතින් අපි මේ තත්ත්වයන් මගහරවා ගන්න, කලින් තිබ්බ තරුණ පෙනුම ඒ විදිහටම රැක ගන්න අපිට අවශ්‍යම දෙයක් තමයි මේ ෆේස් මසාජ්. ඉතින් මේ මසාජ් එක ඔයාට ඕනම වෙලාවක කරගන්න පුළුවන්, ඔයා ෆ්‍රී වෙලාවක. ඉතින් මේ ෆේස් මසාජ් මගින් අපේ මූණේ තියෙන මාංශ පේශීන් හොඳින් ලිහිල් වෙලා හොඳ රුධිර ගමනාගමනයක් ලැබෙනවා. ඉතින් මේ ෆේස් මසාජ් එක සඳහා ඔයාට ඔයා භාවිතා කරන සීරම් එකක් හෝ නැත්නම් ඇලෝ ජෙල් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මං අද පාවිච්චි කරන්නේ විටමින් E කැප්සියුල් එකක්. විටමින් E මගේ අත්ලමතට අරගෙන හොඳට මූණේ ගා ගන්නවා. විටමින් E මුහුණේ සමමත හොඳින් ගාගෙන පළමුවෙන්ම කරන්න ඕනේ මේ විදිහට ඇඟිලි ලිහිල් කරලා සමමතට තට්ටු කිරීමක් කරන එක. මේක සාමාන්‍යයෙන් ගොඩාක් අය දන්න දෙයක්. මෙතනදී අපේ මුහුණේ මාංශ පේශී ලිහිල් වීමක් සිදුවෙන අතර අපි ඇප්ලයි කරගත්ත සීර එක හෝ ඔයිල් වර්ගය අපේ සමට හොඳින් උරා ගැනීමක් සිදුවෙනවා. ඉතින් මේ විදිහට විනාඩියක වගේ කාලයක් තට්ටු කර ගැනීම සිදු කරගන්න ඕනි. ඊළඟට මම කරන්නේ අත් දෙක හොඳට පිරිමැදලා මුහුණේ සමමත තියාගන්න එක. මෙන්න මේ විදිහට. මේ ක්‍රමය මගින් අපේ සමට පොඩි උෂ්ණත්වයක් ලැබෙනවා වගේම අපි ඇප්ලයි කරගත්ත ඔයිල් එකේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙනවා. ඉතින් මේ විදිහට කරද්දී හරීම සනීපයක් දැනෙනවා අපේ මූණට. ඉතින් මේ විදිහට අත් දෙක හොඳට පිරිමැදලා මුහුණේ 4-5 පාරක් කරගත්තාම ප්‍රමාණවත්. ඉතින් ඊළඟට මම කරන්නේ දඹරගිල්ල සහ මැදගිලි දෙක අරගෙන මෙන්න මේ විදිහට අපි කියන්නේ සික්සැක් ක්‍රමය කියලා. අන්න ඒ විදිහට උඩට පහළට මම මේ කරන විදිහට කරන්න ඕනි. මේ ක්‍රමය මගින් අපේ නළලේ ඇතිවන රැලි වැටීම් පාලනය කරගන්න පුළුවන් වෙනවා වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සෙමහිර වීම මගින් ඇතිවන ඔළුවේ කැක්කුම. ඉතින් ඒ අයටත් මේ මසාජ් ක්‍රමය මගින් යම් තාක් දුරකට සහනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ මසාජ් ක්‍රමයේදී අපිට තේරෙනවා හිර වෙලා තියෙන සෙම ලිහිල් වෙලා පහළට ගැලීමක් සිදු වෙනවා. ඉතින් මේ විදිහට සිරස් අතට සහ තිරස් අතට කරගන්න පුළුවන්. කාලයේ ප්‍රමාණයක් නැහැ, ඔයාලට පහසු විදිහට කරගන්න පුළුවන්. මුහුණ මසාජ් කරනකොට අත තද කිරීමක් නැතුව මෘදුව මේ මසාජ් ක්‍රම කරගන්න ඕනේ. ඉතින් ඊළඟට මම කරන්නේ ඇහි බැම උඩ මෙන්න මේ විදිහට තෙරපීමක් කරගන්න එක. අපේ ඇස්වල ඇතුලින් තියෙන මහන්සි ගතිය, විඩාබර ගතිය, ඇස් ඉදිමිච්ච ස්වභාවය නැති කරගන්න මේ ක්‍රමය මගින් පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමයත් ඔයාට පුළුවන් විදිහට හිමීට කරගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ ඇස් දෙකේ කොනේ ඉඳලා මෙන්න මේ විදිහට උඩු අතට රවුම්ව මසාජ් කිරීමක් කරගන්න එක. මම කරන විදිය හොඳට බලන්න, ඊට පස්සේ ඔයාලටත් ඒ විදිහට කරගන්න පුළුවන්. මෙතනදි වෙන්නේ අපි හිනා වෙද්දී ඇස් දෙපැත්තේ රැලි වැටෙන ගතිය නැති කරගන්න පුළුවන් වෙන එක. ඒ වගේම මේ මසාජ් ක්‍රමය මගින් ඇස් යට කළු වීම, ඇස්වල තියෙන විඩාබර ගතිය නැති කරගන්න පුළුවන්. ගොඩක් අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි නාසයේ දෙපැත්තේ තියෙන රැලි වැටෙන ස්වභාවය, අර රින්කල්ස් කියන්නේ.
අන්න ඒ වගේ තත්ත්වයන් නැති කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩුවතට තෙරපීමක් කරද්දී. මෙන්න මේ මං කරන විදිහට නාසයේ දෙපැත්තේ ඉඳන් උඩුවතට මසාජ් කරන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ඇස්සට එල්ලා වැටීම තියෙන අයටත් මේ ක්‍රමය ගොඩක් හොඳයි. තව දෙයක් තමයි ඔයාගේ කම්බුල් දෙපැත්ත අනවශ්‍ය විදිහට එල්ලා වැටීමක් තියෙනවනම්, කට දෙපැත්ත එල්ලා වැටීමක් තියෙනවනම්, රැලි වැටීමක් තියෙනවනම් ඒවා ආම කරගන්න, නැවත ඇතිවීම වළක්ව ගන්නත් මේ ක්‍රමය ඔයාලට කරන්න පුළුවන්. කම්බුල් යටිපැත්තේ සිට උඩු අතට මසාජ් කිරීම මෙන්න මේ විදිහට කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාලා තරුණ කාලේ මේ දේවල් කරන්න පටන් ගත්තොත් අවුරුදු 30 35 40 වෙනකොට සමමත ඇතිවන එල්ලා වැටීම් රැළ වැටීම් වළක්ව ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට උඩු අතට හිමීට තෙරපීම් කිරීම මගින් අපේ මූණ ලස්සනට තියාගන්න පුළුවන් වෙනවා. අපි ආයසට යනකොටත් ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මසාජ් ක්‍රමය කරද්දී මූණ රතු වෙනවා, කම්බුල් රතු වෙනවා. මොකද මෙමගින් අපේ මුහුණේ සමට හොඳ රුධිර ගමනාගමනයක් ලැබෙන නිසා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ක්‍රමය මගින් ජෝලයින් එක හදාගන්න, එතකොට ඩබල් චින් තියනවා නම් ඒව නැති කරගන්න මෙන්න මේ ක්‍රමය මගින් පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට මම කරන විදිහට ඇඟිලි වලින් උඩු අතට සම්භාණය කරගන්න ඕනේ. විනාඩි 5ක් විතර සම්භාණය කරගත්තාම ඇති. ඔයාලට කැමති වාර ගණනක් සම්භාණය කරගන්නවා නම් කරගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අන්තිමටම ඔයාට පුළුවන් ඔයාගේ මුළු මූණම හිමීට මෙන්න මේ වගේ ඇදීමක් කරගන්න උඩු අතට. ඉතින් මේ මසාජ් ක්‍රම සේරම ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඔයාලටත් පුළුවන් ඔයාලගේ මූණේ හැඩය වෙනස් කරගන්න, එල්ලා වැටීම් පාලනය කරගන්න, රැලි වැටීම් පාලනය කරගන්න, ඒ වගේම මූණ හොඳට ග්ලෝ කරගන්න මෙන්න මේ ෆේස් මසාජ් වලින්. ඉතින් මම හිතනවා වෙනද වගේම අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම අවුරුදු 30 35ට වැඩි අයට තමයි මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලා තරුණයි කියලා නෑ, තරුණ කාලින් දම මේක කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට වයසට යනකොට ඔයාගේ මූණ එල්ලා වැටීම් රැලි වැටීම් පාලනය කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්.